අද මම ඔයාට කොත්තු රොටි රෙසිපි එකක් අරන් ආවා. ගෙතෙද්දිම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කොත්තු රොටි රෙසිපි එකක් තමයි අරන් ආවේ. මේකේ විශේෂත්වය මේක මම මේ චීස් දාන්නේ නැතුව චීස් රසට හදාගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේ කොත්තු රොටි එකට මම පාවිච්චි කරන එළවළු ටික තමයි මේ තියෙන්නේ. මම පොඩි ලීක්ස් ගස් දෙක තුනක් ඇවරන් තියනවා. ඊට අමතරව කැරට් අලයක්, ලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, ගෝවා කෑල්ලක් සහ අමුමිරිස් කරලක්. මේ ටික ඔක්කොම මම හීනියට කපා ගන්නවා. ඉතින් මම අද මේ ප්‍රමාණය කියන්නේ දෙන්නෙකුට සෑහෙන්න. දෙන්නෙකුට සෑහෙන ප්‍රමාණයකට තමයි මේ කොත්තු රොටි එක හදාගන්නේ. දැන් මම එළවළු ටික ඔක්කොම මේ වගේ හීනියට කපා ගත්තා. කැරට් ග්‍රේට් කරගෙන තියෙන්නේ. ඊට අමතරව මම ලුණු ගෙඩියක් කොටු හැඩයට කපාගෙන තියෙනවා. සුදු ලුණු බික් පහක් විතර හොඳට තලාගෙන තියෙනවා. කරපිංචා ටිකක් අරන් තියෙනවා. අමුමිරිස් කරල පොඩ්ඩක් හීනියට මේ වගේ කපාගෙන තියෙනවා. ඊට අමතරව රම්පෙ කෑල්ලක් අරන් තියෙනවා. මේ ටික ඔක්කොම තියෙනවා නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් ඔයගේ ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා මේක හදාගන්නත් පුළුවන්. මේ ඊනකට අපි මේකට දාන කොත්තු රොටි එක ඔයාලට හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්ක ඔයාලට කඩෙන් මේ කොත්තු රොටි ගන්න පුළුවන්. හරිම ලේසියෙන් එතකොට හදාගන්නත් පුළුවන් පොඩි වෙලාවක් ඇතුළත. ඊට අමතරව ඔයාලට ගෙදෙද්දිම කොත්තු රොටි එක හදාගන්නත් පුළුවන්. මේ කොත්තු එකට දාන රොටි එක හදාගන්න දන්නේ නැති අයට මම මේ වීඩියෝ එක අන්තිමේටම කොත්තු රොටි හදාගන්නේ කොහොමද කියලා දීලා තියෙනවා. ඒක නිසා කොත්තු රොටි හදන්න දන්නේ නැති අය වීඩියෝ එක අන්තිමේටම කොත්තු රොටි හදාගන්න හැටි බලාගන්න. ඊළඟට අපි මේකට චීස් දාන්නේ නැහැනේ. ඒක නිසා අපිට මේකට කිරි අවශ්‍ය වෙනවා. මම පාවිච්චි කරන්නේ පිටි කිරි. හැබැයි ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් ගන්නවා නම් වඩාත් හොඳයි. ඉතින් ඔයා පිටි කිරි ගන්නවා නම් පිටි කිරි මේස හැඳි 4ක් එල් වතුර මිලිලීටර 400කට දිය කරගන්න. ඉතින් ඔයා ෆ්‍රෙෂ් මිල්ක් ගන්නවා නම් ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 400ක් ගන්න. දැන් මම මේ ටික ඔක්කොම ලෑස්ති කරගෙන මුලින්ම මේ වගේ භාජනයකට තෙල ටිකක් දාගන්නවා. ටිකක් ලොකු සාස්පානකට තමයි මම මේක හදාගන්නේ. තෙල් මිශ්‍රණ දෙකක් විතර දාගත්තා. තෙල් එක පොඩ්ඩක් රත් වෙද්දී මම අර තලාගත්ත සුදු ලුණු බික් ටික දාගන්නවා. පොඩ්ඩක් මේක තෙල් එකේ බැදෙන්න දෙන්න ඕනේ. මේක පොඩ්ඩක් තෙල් එකේ බැදෙද්දී මම අර රම්පෙ ටික කරපිංචා ටිකද මේකට දාගන්නවා. ඒකත් පොඩ්ඩක් තෙල් එකේ බැදෙන්න දෙනවා. ඊළඟට මේකට මම ලුණු ටිකයි අමුමිරිස් කරලායි දාගන්නවා. ලුණු ටික දැම්මට පස්සේ අපි මේක ගොඩාක් කියලා බැදගන්නේ නැහැ. පොඩ්ඩක් තැඹුණාම හොඳටම ඇති. ඊළඟට මේකට මම කැලිමිරිස් තේ හැන්දක් විතර දාගන්නවා. ගම්මිරිස් තේ හැඳි භාගයක් දාගන්නවා. මේ දෙක දාලා ඉවර වෙලා මේ තෙල් එකත් එක්ක හොඳට මේක පොඩ්ඩක් කලවම් කරගන්න ඕනේ. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා මේක හදද්දී. ඊට පස්සේ මම මේ වගේ මේ ලුණු ටික පොඩ්ඩක් අයින් කරලා මේකට බිත්තර දෙකක් කඩාගෙන දානවා. මම මේකට බිත්තර දෙකක්ම දාගන්නේ මොකද මම මේකට මස් මාළු කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැති නිසා. ඔය චිකන් හරි මාළු හරි දානවා නම් බිත්තර එකක් උනත් ප්‍රමාණවත්. මිත්‍රේ දාලි වෙරලා මේ වගේ තප්පර 20ක් විතර මේ සුදුමදේ පොඩ්ඩක් තැම්බෙනකන් තියෙන්න ඕනේ. සුදුමදේ භාගයට තැම්බුණාට පස්සේ මම මේක මේ වගේ කඩලා හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් චිකන් වගේ එහෙම දානවා නම් ඔයාලට කලින්ම මේකට චිකන් ටිකක් බදලා දාගන්න පුළුවන්. මාළු වගේ දෙයක් වුණත් මේකට දාගන්න පුළුවන්. මිත්‍ර එක මේ වගේ හොඳට මිශ්‍ර වුණාට පස්සේ ලුණු එකත් එක්ක හොඳට මේක කලවම් කරගන්න. ඊළඟට මම අර කපාගත්ත තක්කාලි ගෙඩියත් මේකට දාගන්නවා. පස්සේ ගෝවා ටිකයි ලීක්ස් ටිකයි කැරට් ටිකයි මේ එළවලු ටිකක් දාගන්න. දැන් මේ ටික දාලි ඉවරලා හොඳට මේකත් එක්ක කලවම් කරගන්න ඕනේ මේ බිත්තර මිශ්‍රණයත් එක්ක. මේකට මම ලුණු තේ හැන්දකුත් දාගන්නවා. මේ වගේ හොඳට කලවම් කරගන්න. එළවලු ටික ඔක්කොම හොඳට කලවම් වෙලා පොඩ්ඩක් තැඹුණාට පස්සේ මම මේක ලිපෙන් අයින් කරගන්නවා. එළවලු ගොඩාක් තඹ ගන්න එපා. මේ වගේ භාගයට තැඹුණාම මේක හරි රසයි. ඊට පස්සේ මම නම් මේ භාජනයටමයි හදාගන්නේ. මේ වගේ ටිෂු එකකින් මම අර ඉතුරු වෙලා තියෙන කෑලි ටික අයින් කරගන්නවා. මොකද නොන් ස්ටික් භාජන රසන පිටින් හොදන්න හොඳ නැහැ. ඒතෙම මේ නොන් ස්ටික් එක ගැලවෙන්න බලනවා. ඒක නිසා කවදාවත් නොන් ස්ටික් භාජන පාවිච්චි කරද්දී රසන පිටින් හොදගන්න එපා. ඊට පස්සේ මේකට මම බටර් මේස ඇඳි එක හමාරක් විතර දාගන්නවා. ඔයාලට මාජරින් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙලාවේ ගින්දර හොඳට මඩු කරගෙන තියාගන්න ඕනේ. බටර් එක හොඳට මේ වගේ දිය වෙනකම් පොඩ්ඩක් ඉන්න. බටර් එක මේ වගේ හොඳට මෙල්ට් වුණාට පස්සේ මම ඒකට පාන් පිටි වලින් තේ හැඳි එක හමාරක් විතර දාගන්නවා. දාලි ඉවර වෙලා බටර් එකත් එක්ක මේ වගේ හොඳට කලවම් කරගන්නවා. මේ වයිට් සෝස් එක හදාගන්න. ඉතින් ඔයාලට මතකද දන්නේ ඔයාලා මගේ පීසා රෙසිපි එක හැදුවා නම් එහෙම මේ වයිට් සෝස් එක ගැන ගොඩක් දන්නවා. ඊට පස්සේ මම අර හදාගත්ත කිරි එකෙන් දාගන්නවා. කිරි එක දාන ගමන් මේ වගේ හොඳට කලවම් කරගන්න නැත්නම් මේක කැටි ගහන්න පුළුවන්. දැන් කිරි එක දාලා හොඳට රත් වුණාට පස්සේ මම මේකට ලුණු තේ හැන්දක් දාගන්නවා. ඊළඟට
කැලිමිරිස් තේ හැඳකුයි ගම්මිරිස් තේ හැඳකුයි භාගිකුයි දාගන්න. මොකද මේ චීස් කොත්තු එකේ චීස් ගතිය වැඩි නිසා චුට්ටක් ස්පයිසි විදියට හදාගන්න. එතකොට තමයි මේක හරි රස. මොකද මිනිස් ටිකක් එහෙම මේකේ හැපෙද්දි හරි රසයි. ඒක නිසා මේ කැලිමිරිස් ගම්මිරිස් එහෙම දාගන්න අමතක කරන්න එපා මේකට. ලුණු බලලා වාට ලුණු මදි නම් තව ලුණු ටිකක් දාගන්න පුළුවන් මේකට. දැන් මේ වයිට් සෝස් එක හොඳට තික් වෙනකන් හැඳි ගන්න ඕනේ. අපි අර පීසයකට දාන තරම් ගොඩක් තික් කරගන්නේ නැහැ මේක. පොඩ්ඩක් බාගෙට තික් වෙගෙන එද්දි මම අර කලින් ඩෑස්ටි කරගත්ත කොත්තු රොටි ටික දාගන්නවා. දාල ඉවර වෙලා හොඳට මේකත් එක්ක කලවම් කරගන්න. ඊට පස්සේ විනාඩියක් විතර මේක පොඩ්ඩක් රත් වෙන්න තියන්න. ඊට පස්සේ අර හදාගත්ත එළවළු මිශ්‍රණය දාගන්නවා මේකට. දැන් මේ දෙක හොඳට කලවම් කරගන්න. කලවම් කරගෙන ඉවරලා අපේ මේ කිරි එක පොඩ්ඩක් හිඳනකම් මේක ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. මම මේකේ පොඩ්ඩක් උකු ගතිය තියදී තමයි හිඳවා ගන්න. එතකොට මට මේකට කිසිම හොද්දක් නැතුවම හදා ගන්න පුළුවන් ඒක නිසා. ඔන්න ඉතින් අපි කොත්තු රොටි එක හදාගෙන ඉවරයි. ඔයාට තේරෙනවා ඇති හරිම ලේසියෙන් මේක කරගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. හරි ඉක්මන් මේ වගේ ඔයාට රසනෙම ඉතින් දැන් කන්න තමයි තියෙන්නේ. ඊළඟට අපි කොත්තු වල දාන රොටි එක හදාගන්නේ කොහොමද කියලා බලමු. මේකට මම පාම්පිටි කෝප්ප දෙකක් ගත්තා. ඒකට මම ලුණු තේ හැඳක් විතර දාගන්නවා. ඊළඟට තෙල් මේස හැඳ එකහමාරක් විතර දාගන්නවා. මම ගත්තේ පොල් තෙල්. ඔයාට කැමති තෙල් වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ දෙක දාලා මුලින්ම වතුර පොඩ්ඩක්වත් දාගන්න නැතුව හොඳට කලවම් කරගන්න ඕනේ. මේ තෙල් එකයි පිටි එකයි හොඳට කලවම් කරගන්න. ඊළඟට මේ දෙක හොඳට මේ වගේ කලවම් වුණාට පස්සේ මට අවශ්‍ය වෙන මද රස්නේ තියෙන වතුර. මද රස්නේ වතුර කියන්නේ අපි මේ වගේ ඇඟිල්ල දැම්මම අපිට ඇඟිල්ල දාලා පොඩ්ඩක් වෙලා තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ගොඩාක් රස්නේ වතුර ගන්න එපා මේකට. ඊට පස්සේ වතුර පොඩ පොඩ දාලා මේක ඩෝ එක හදාගන්න තියෙන්නේ. ගොඩාක් වතුර දාගන්න එපා. හැමුණොත් එහෙම මේක වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා පොඩ පොඩ දාලා හදාගන්න වතුර ටික. ඔයාට වතුර වැඩි වෙනවා වගේ තේරෙනවා නම් මේ සැහැන්දකින් වගේ වතුර ටික දාගන්න. මේ වගේ හොඳට ඩෝ එක අනාගන්න. වතුර ටික දාලා මේ වගේ ඩෝ එක හදාගත්තට පස්සේ මම විනාඩි දෙකක් විතර මේක නීට් කරගන්නවා මේ විදිහට. ඔන්න විනාඩි දෙකකට පස්සේ මම ඩෝ එක නීට් කරගෙන ඉවරයි. ඔයාට දැන් මේ වගේ හොඳ සොෆ්ට් ඩෝ එකක් තියෙන්න ඕනේ. මම මේක මේ වගේ බෝල හදාගන්නවා. දැන් මේ වගේ බෝල හදාගෙන ඉවරලා බෝල ටික පොඩ්ඩක් මේ වගේ නීට් කරගන්න. ඊට පස්සේ මේ බෝල උඩින් මේ වගේ තෙල් ටිකක් ගාගන්න. මේ බෝලේ මේ බෝලවල යට කොටසෙත් තෙල් ගාගන්න. මේ වගේ හොඳට තෙල් ටිකක් එන්න. තෙල් දාලා ඉවර වෙලා මම මේ වගේ කිචන් ටවල් එකකින් වහලා විනාඩි 20ක් විතර මේක තියනවා. මේ විනාඩි 20කට පස්සේ මේ බලන්න හොඳට සොෆ්ට් එකට දැම්මේ බෝල ටික තියනවා. ඊට පස්සේ මම මේක මේ වගේ පොඩ්ඩක් අතින් ආයෙත් පොඩි කරගන්නවා. දැන් ඊට පස්සේ හිමීට අපිට මේක අතින් දිග අරගන්න තියෙන්නේ. මේක උඩට තෙල් ටිකක් ගදාගන්න. ඊට පස්සේ අතින් මේ වගේ පොඩ පොඩ දිග අරගන්න තියෙන්නේ. මේක රෝලින් පින් එකක් පාවිච්චි කරන්න එපා. අතින්ම දිග අරගන්න මේ විදිහට. හොඳට මේ පිටි පොඩ්ඩක්වත් නැති වෙනකන් හොඳට මේ වගේ දෙපැත්ත පේනකම්ම දිග අරගන්න ඕනේ. තරේ මේ වෙලාවේ ඔයගේ තැටියත් පොඩ්ඩක් රත් වෙලා තියෙන්න ඕනේ. මොකද අපිට මේක මෙහෙමම අරගෙන තැටියෙන් තියාගන්න තියෙන්නේ. එහෙම නැත්නම් එහෙම මේක අපිට ආයෙ පොඩි වෙනවා, ආයෙ කරදරයි. මේක දිග අරගත්ත ගමන්ම තැටියෙන් තියාගන්න ලෑස්ති වෙලා ඉන්න. මේ විදිහට අරගෙන හිමීට තැටියෙන් තියාගන්න. ගින්දර හොඳට මඩුවෙන් තියාගන්න ඕනේ. ගොඩාක් පුච්ච ගන්න බෑ මේක. එහෙම වුණොත් එහෙම අපිට මේක කපා ගන්න අමාරු වෙනවා. මේක දෙපැත්තම මේ වගේ ලාවට රත් වුණාට පස්සේ මම මේක අයින් කරගන්නවා. දැන් මේ දින මං හිම හදාගත්ත කොත්තු රොටි ටික මම මේ ටික මේ වගේ මෙහෙම රවුම් කරලා හීනියට කපා ගන්නවා. එක සමානව කපා ගන්න. එතකොට හරි ලස්සනයි මේක. ඊට පස්සේ මම මේක අනිත් පැත්තටත් ආයෙත් කපා ගන්නවා. මෙතන දැන් මම එහෙම කපා ගත්ත ඒවා ටික. දැන් ඔයාලට මේ කොත්තු රොටි ටික හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේක ඔයා වැඩිපුර හදාගත්තොත් හරි මේ ප්‍රමාණය ඔයාලට වැඩි නම් හරි මේ වගේ ලන්ච් බොක්ස් එකකට දාලා හරි එහෙම නැත්නම් ෂිප් බ්ලොක් බෑග් එකකට දාලා හරි තියා ගන්න පුළුවන්. ඔයාලට ෆ්‍රීස් එකේ සතියක් සතිය එකමාරක් විතර තියා ගන්න පුළුවන්. ඉතින් මේම ගොඩක් හදාගෙන තියාගත්තොත් එහෙම ඔයාලට අවශ්‍ය වෙලාවට කොත්තු රොටි හදාගෙන කන්න පුළුවන්. ඉතින් මම හිතනවා අදවා මේ රෙසිපි එකට කැමති වෙන්නේ නැති කියලා. ආ මේකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මම තම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලේසි රෙසිපි එකක් කරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.